What's up, guys? Surprise guest කෙනෙක් ඉන්නවා. දාන්න. පොඩ්ඩයි ඉන්න. එයා ඉන්වයිට් කළාම කියන්න. ඕගොල්ලන්ට හිතාගන්න බැරි එක්කෙනෙක්ව දාන්න යන්නේ අපි. හෙලෝ. හෙලෝ. ආයි පොඩක් ඉන්න. බියුටි කැම් එකක් දාගන්න. බියුටි කැම් මොන්නේ? නෑ නෑ ඕනේ යන්නේ මම මේ ප්‍රෝග්‍රෑම් එකට වඩා චුට්ටක් ගියා. ඒකේ චුට්ටක් ඒ ලයිට්ස් වලටනේ මේකප් දැම්මේ. ඕ. ඒ ලයිට්ස් මේ කායක ඇතුලේ නෑ නේ පිස්සු කන්න. How are you? I'm good. ඔය මේකප් දාලා නින්ද ඉතින් මොකටද බියුටි බියුටි මේ එක ෆිල්ටර් එක. නෑ අනේ මේකප් එකේ චුට්ටක් පොඩ්ඩක් මේ ආ. ඔය ලස්සනයිනේ කොහොමත්. Thank you so much. I know I'm so pretty. You are very pretty. Ithing, thank you so much for joining. Mata wathaya katha karanna ona la hitiye. Api ada katha karanne Women's Day ekak gana. Harida? Women's Day ekin wath ekka katha nokorama ba ne Piumi Hansamali. Oya samanyen one of the most famous women in Sri Lanka. 1.8 million followers. Ame o par kiyana gamanne. Okay. මේ ඉතින් මට අහන්න ඕන වෙලා හිටියේ ඇස් අ ගර්ල් ඔයාට මුකුත් ඔයාගේ ජොබ් එකේ මුකුත් එක එක බාධා තියනවාද එක එක ඩිෆිකල්ටිස් එනවද කෙල්ලෙක් හැටියට ලංකාවේ? ඔව් නේ සෑහෙන අමාරු වෙන ඉතින් ලංකාවේ කියන්නේ තියෙන්නේ එන්නේ ඉතින් කටවල් වලින්ම කියන ඒවා තමයි. ඒ කියන්නේ අර කතා හදන එක නිතින් නේ ඉතින් ඒක මට මං හිතන් ලොකු දෙයක් නෑ. ඒක අවුල නෑ නේ. ආ මං එනුවෙන් එයාට කිස් එකක් දෙනවද රංජන් අයියට? ආ කිස් එකක් දෙනවා. ඉතින් ඔයාට මොනක් හරි අපිට මේ කියන්නකෝ ඉන්සිඩන්ට් එකක් කෙල්ලෙක් හැටියට ඔයාට වෙච්ච මොකක් හරි අකරතැබ්බයක් ලංකාවේ. අකරතැබ්බ ලංකාවේ නම් එහෙම ලොකු අකරතැබ්බ මට වෙලා නැහැ ඇත්තටම. ඔව්. ලංකාවේ නැහැ පිස්සු කන්න ඇත්තටම. ඒම් ප්‍රශ්නයක් නැහැ. කෙල්ලෙක් හිටියට ඔයාට එක එක කතා හදන්න නැද්ද මිනිස්සු ඉතින්? ලංකාවේ මං හිතන්නේ මේ සාමාන්‍ය මිනිස්සුන්ට කටවල් තියෙන රස දේවල් කාලා බලන්න දැන් පිට රටවල් වල ගත්තොත් එහෙමයි පිස්සු කන්න. කෑමද? අපේ ලංකාවේ අයගේ කටවල් මං හිතන්නේ 50%ක්ම තියෙන්නේ කතා හදන්න. ඉතින් ඒගොල්ලෝ කතා ඒගොල්ලෝ මේ මං හිතන්නේ කතා කියන දේ හැමෝටම හැදෙන දෙයක් නේ සෙලිබ්‍රිටීස් ලාට ස්පෙෂලි. අම්මා වගේ ෆැෂන් කරන ලස්සන පූල් එකකට බිකිනි ඇඳලා යන දැන් අපේ යුමි හසමාලි යන්න ඕනේ පූල් එකකට යනවා නම් එයා දියරෙද්දක් ඇඳලා කොටරි එහෙමනේ. ඉතින් මගේ පුතා ඒව දකිනකොට මගේ ඉන්ස්ටාග්‍රෑම් එක දකිනකොට පුතා හිතයි ආ මගේ අම්මා මොඩල් නේ මගේ අම්මා ෆැෂන් කරලා තියන්නේ අපේ මිනි ලංකාවට බලාගෙන ඉන්න බැරි කමට මගේ අම්මට මඩ ගන්නවා. දැට්ස් ඉට්. ඒක තමයි කේස් එකනේ. ලංකාවේ ඉතින් ඕන ඕන එකට ඕන එකක් කියන්න පුළුවන්. හැබැයි ඇත්තටම වැඩ කරන මනුස්සයා තමයි දන්නේ කොහොමද වැඩේ වෙන්නේ කියලා නේ.
ඒක තමයි කේස් එක. යන්නේ ඔයා කොහෙදර ඉන්න රට? මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මේ ඔයාගේ WhatsApp DP එකේ ඔයා මාර හෑන්සම්. බට් මෙතන කිසිම ලොකු ලස්සනක් නැහනේ. ඕහ්. මං ෆිල්ටර් දාලා නැහනේ ඉතින්. බඩ කතයි කිව්වනේ. කවන්නේ කවන්නේ. රංජන්නි ලස්සන වාට ඉතින්. කතා කරමු ඒක ගැන කතා කරන්න ඕනේ පිස්සු කන්න. දැන් මං කියන්නේ මේවයි. ඔයාට තියෙන සෙලිබ්‍රිටි ලෙවල් එක ඔයාට මිනිස්සු එක එක කියද්දි ඔයාගේ හස්බන්ඩ් කොහොමද ඒව දරාගන්නේ? මෙහෙමයි පිස්සු කන්න මම හස්බන්ඩින් අයින් වෙලා සෙපරේට් වෙලා දැන් අවුරුදු 8ක් විතර. ඔව්. එයාට එහෙම ලොකු දෙයක් සමහර ගොසිප් දැක්කම එයා එවනවා මට ඒව. එයාගේ එයා WhatsApp එකකින් මට එවනවා. මොකද ওই තමසර බිස්පෙක් කෙලින් දීවි. පිස්සුද කියලා. ඉතින් දැන් දැන් මොකුත් එවන්නේ නැහැ. එයාටත් එහෙම ගාණක් නැහැ මං හිතන්නේ. ඉතින් මට ලොකු මේකකුත් නැතිකොට ඉතින් එහෙම මං නැහැ ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්නයක්. දැන් ඔය අහපත් ඉන්නේ හස්බන්ඩ් නෙමෙයි නේ අලුත් බොයෆ්‍රෙන්ඩ්. ඔව් අනේ අලුත් බොයෆ්‍රෙන්ඩ් මම මේ විවාහ වෙන්න ඉන්නේ කියනවා. විවාහ වෙන්න එක්ක. දැන් එයාටත් ප්‍රශ්නයක් නැද්ද එතකොට? එහෙමත් අවුල නැහැ. මොකද මෙහෙමනේ ලංකාවේ මිනිස්සු මොනාද කියන්නේ කියන්නේ මට මඩ ගහන අය දන්නේ නෑනේ පියුමි හන්සමාලි කියන්නේ කවුද කියලා. එතකොට පියුමි හන්සමාලි දන්නේ පියුමි හන්සමාලිගේ අම්මා සහ පියුමි හන්සමාලිගේ නේද? පියුමි හන්සමාලි ළඟින් ආශ්‍රය කරන යාළුවෝ සහ මෙයා. ඉතින් එතකොට එයාට තේරෙනවා නේ මිනිස්සු මොනාටද මඩ ගහන්නේ කියන දේනේ. එයා හරි අන්ඩර්ස්ටෑන්ඩ් ඉන්නේ. මොකද මේ ලංකාවේ ඉතින් මෙහෙමනේ මම පෝන් ස්ටාර් කෙනෙක් නෙවෙයි. නමුත් අපේ සමහර කමෙන්ට්ස් දැක්කම දාන විදිහ හිතෙන නිකන් අර ඒ වගේ පෝන් ස්ටාර් කෙනෙකුට වැටෙන කමෙන්ට්ස් මට වැටෙනවා. ඉතින් අද ලෝකයක් ආදරය කරන සීන කුමාරය සනි ලියෝන්. එතකොට ඔයා හිතන්නේ මං කියයි කියයි. නෑ නෑ දැන් මං කියවන ලෝකයක් ආදරය කරන සීන කුමාරය කියලා. ඒතර මෙයා හිතලා මම මගේ නම කියයි කියලා. ඒක නෑ. ඉතින් එයා සනි ලියෝන්. ඉතින් අද බලන්න ඇය විවාහ වෙලා මේ ඒගොල්ලන් ඒගොල්ලන්ට දරුව හදන්න තහනම් මම දන්න විදිහට ෆෝන් ස්ටාර්ස් වලට දරුව හදන්න බෑ. ඒගොල්ල අනාථ නිවාසෙකේ ළමයි අරගෙන සතුටින් ඉන්නවා. ඉතින් එච්චර ෆෝන් ස්ටාර් කෙනෙකුට විවාහ ජීවිතය ගත කරන්න පුළුවන් නම් පියුමි හංසමාලිට මොනවද වෙලා තියෙන්නේ? පියුමි හංසමාලි අඩුම තරමේ ලංකාවේ නිකන් ලිප් කිස් කරන මියුසික් වීඩියෝ එකක්වත් කරලා තියෙනවද? මං අහන්නේ අන්න මොකක් හරි අපේ පරණ චිත්‍රපටයේ ඇක් මිලියෝ ගත්තොත් ලිප් කිස් කරන මේ එක එක විදියව දැන් ෆෝන් වීඩියෝම නෙමෙයි ඒ වගේ ෂොට්ස් අරගෙන තියෙන සෑහෙන්න. එතකොට මට එනවා ඒ වගේ සීන්ස් ගොඩාරියක්. මම බාරගන්නේ නැහැ. මොකද මට චිත්‍රපටයකට ෆිල්ම් එකකට අරගෙන ہوا කියලා මං අහන්නේ මිලියන ගණන් දුන්නත් මට ෆීලිංගස් තියෙන්න එපැයි පිස්සු කන්න ඒ චිත්‍රපටේ නළුවව කිස් කරන්න මට හැඟීමක් නැහැ. එතකොට අන්න ඒ වගේ දෙයක් හරි මගේ රිලීස් වෙලා තිබුණා නම් සමහර විට එයාට ජෙලස් හිතෙයිනේ. ඉතින් එහෙම දෙයක්වත් නැහැ. මොකටද පියුමිට මෙච්චර මඩ ගහන්නේ? පියුමි අඳින විදිය බලාගෙන ඉන්න බෑ. පියුමි එළිය දැම්මොත් ලොකෝ තමයි ඉතින්. ඉතින් දැන් ඉතින් ඒක මිනිස්සු දන්නවා. ඒක හින්දාද මඩ ගහන්නේ නැත්නම් පියුමි අංශමාලි අතරම මොකද්ද කරන්න කියලා මිනිස්සු දන්නේ නැති හින්දාද මඩ ගහන්නේ? පියුමි අංශමාලි මොකද්ද කරන්න කියන්නේ? පියුමි අංශමාලි දෙයක් නැහනේ. පියුමි අංශමාලි ඉන්ස්ටාග්‍රෑම් එකේ පැවිසි අතරම කිව්වොත් පියුමි අංශමාලි මොනවද කරන්නේ? සතිය දවස් ටික මොනවද කරන්නේ? ෆ්‍රයිඩේ නයිට් මොනවද කරන්නේ? සැටර්ඩේ නයිට් මොනවද කරන්නේ? අනිත් දවස් ටික මොනවද කරන්නේ? මම හිතන්නේ ඔක්කොම අප්ඩේට්ස් දෙනවා මම. දෙන්නේ මේක මිනිස්සුන්ට බලන්න නෙමෙයි මේ මගේ රියල් ලයිෆ් එක. මම හිතන්නේ ඇත්තටම සමහරු දන්නේ නැහැ පියුමි හන්සමාලි කවුද මොනවාද ඉස්සරහට දන්නේ නැණි. ඉතින් මම හිතන්නේ දන්න අයට කිය කියන්නේ අවශ්‍ය නැහැ. මොකද මම ඉපදිලා මේ ඇඳලා කරලා ඉන්නේ ලෝකයට උත්තර දෙන්නද මම මොනවද කරන්නේ කොයිද යන්නේ කන්නේ බොන්නේ කියලා නැහැ. බලන්න ඕන නම් යන්න වගේ ඉන්ස්ටාග්‍රෑම් එකේ ගිහින් ස්ටෝරි බලන්න. එක එක කෙනාට උත්තර බඳින්නේ මොකද මම මේ ජනතාවගේ සල්ලි වලින් කාලා බීලා ඉන්නවද? මම කාටවත් උත්තර බඳින්න ලෑස්ති නැහැ. ඇත්තටම ඔයා හරිම ස්ට්‍රෝං කැරක්ටර් එකක්. මම ඇත්තට ඔයාව ඇඩ්මයර් කරනවා ඇස් අ ෆීමේල් සෙලිබ්‍රිටි ඉන් ශ්‍රී ලංකා. ඔයාට මොකද හුඟක් ෆලෝවර්ස්ලා ඉන්නවා මිනිස්සු හුඟක් එක එක කියනවා. ඒනට ඔයා ස්ට්‍රෝං කෙලින් කතා කරන එක්කෙනෙක්.
I think thank you so much for joining. අද මට කතායි කිව්වා මට පොඩ්ඩක් අවුල් ගියා ඒකට. අවුල් නැහැ. නෑ ඇත්තටම දැන් මම මේ මගේ මෑන්ටත් පෙන්නවා මේ ඔයාගේ අපි කබඩි වීඩියෝස් නේ අපි අපි රැයට බලනවා ඔයාගේ මේව බලන අයත් hina වෙනවා අපි බලනවා මම යාට පෙන්නවා මෙයා තමයි පිස්සු කරන. ඉතින් මම ඔයාව ෆලෝ කරනවා දැන් අවුරුද්දක් ඔව් හරියට අවුරුද්දක් දෙකක් විතර මම අවුරුද්දක් එකමාරක් මම ඔයාව ෆලෝ කරනවා. මෙයාට දන්නේ නෑ ඉතින් බොරු කියන්න ඕනේ නෑ නේද. ඉතින් ඊට පස්සේ මම යාට මේ නගරී පෙන්නවම එයාත් බැලුවා ඉතින් hina වෙවි. ඉතින් thank you ඉතින් මාව join කරගත්තට. ඉතින් ඔයාගේ මෙහෙමයි ඔයාගේ මූණ අපිට ඇත්තට දැකලා නෑ නේ. දැන් ඔයාගේ WhatsApp call එකකට මම යාට පෙන්නවා baby මේ handsome ලස්සන කොල්ලෙක් නේද කියලා. ඒ කියලා මේක දැක් මේ ගන්න මම යාට කිව්වා ඔයාගේ live එකට මේක දැක් බොත් කොටන ඔයාගේ මං කිව්වා විදියටම කියන්න මෙයා පෙන්නන්න විදියක් නෑ මේ විදියට hina හොදටම මං කිව්වා මුගේම ලස්සන නෑනේ හොදේලාට වත් පිටක දාගත්තේ නැත්තම් මඩත් එහෙම කියවෙනවා අනේ shut up බොර 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 නෑ අපි නෑ නෑ අපි හැමෝම ලස්සනයි එහෙම කියලා හිතා දාගන්න ඔව් ඒක තමයි අපි හැමෝටම තියෙනවා විවිධාකාර ලස්සනක් පොඩ පෙන්වල් ගන්න කොබල මඩ පෙන්වන්න කොහොමද පෙන්වන්න ස්ක්‍රීන් ෂොට් දාගන්න මට හායි කියන්න ඕනේ පොඩ්ඩක් මේ මයික් හෙලෝ බ්‍රෝ ඔයාට එවන්නම් මම WhatsApp එකේ. එලගිරි එලගිරි WhatsApp එකේ එවන්න. අනේ නම් thank you so much. ඔය දෙන්න fun එකක් ගන්න හැටත් පස්සේ chat එකක් දාමු. අපි ගෙදර යනකම් chat එකක් ඉවර වෙලා. ආ? අපි program එකක් ඉවර වෙලා දැන් ගෙදර යනකම්. කොහෙද program එක? ලහිරු අයියාගේ මතක program එක කරන්න උගේ ගොඩ හරි එකේ. මේ ඌ මේ අඩි 3යි උස කියන්නේ ඇත්තද? ලහිරු පිස්සු දානේ ඔයාලට මිනිස්සුන්ට අපහාස කරන මේ පිස්සු දානේ ලයිට් වයිට ඒ මොකක්ද අඩි 3යි 11යි කියලා ඌ නෑ අනේ බොරු දැන් මම 5යි 5යි මටත් වැඩි ලහිරු අයියා උසයි දැක්ක දන්න දැක්කද ලංකාවේ මිනිස්සුගේ කටවල් මොනකටද තියෙන්නේ කියලා අර බාන්න පිරිමියෙක් වගේ ගානට තියෙන උස තියෙන මිනිස්සයාට අඩි 3යිලු මං කියන්නේ ඒක තමයි පණු ගන්න ඕනේ පළු දාන්න ඕන උකුන්ට සිරා You speak Hindi ද කියලා අහලා තිනවා මේ පොඩ හින්දියෙන් මොන හරි කියන්න වාගේ ඔක්කොම ඉන්දියන් පිස්සු කන්න ඉංග්‍රීසිත් කතා කරගෙන බොහොම හරි මොකද යකෝ මේ හින්දි කියන්නේ මම අපි වීඩියෝ එකක් කරමුකෝ මොකද ඕනේ ඔයාට මං ඔයාලට එවන්න ස්ක්‍රිප්ට් එකක් ආ අර අපි කරන්න හිටිය නේද ඔව් ආයි තින් කරේ නෑ ඊට පස්සේ ඔයාට ඉතින් බිසි වුණා මම අපි කොහොම හරි රංජන්ව එලියට ගමු මම කැම්පේන් එක කරන්න ඕමට කියන්න මොනවද දාන්න ඕනේ කියලා හා කියන්න ඉන කරු මං හිතන්නේ ඉතින් සමහර විට වෙසක් පොසොන් කාලේට එයාට එන්න හම්බෙයිද දන්නේ ඉතින් බලමු අපිත් ඉතින් ආසාවෙන් ඉන්නේ එයා එලියට එනකන් එයා එලියට ආව මොකද්ද කරන්නේ අපි මං එන්න අපි මොකද පාටියක් දාමු පාටියක් දාමු හා එයා මොනවද සාමාන්‍යයෙන් කරන්නේ පාටි දානවද ඔව් එයා පාටි දානවා වයින් විතරයි බොන්නේ මන් දන්න විදියට ආනේ ස්වීට් අන ඒක තමයි සුදු ඔව් ඔව් සුදුවට ඉන්නේ ඒක තමයි කිසි දෙයක් බොන්නේ නැහැ හාඩ්ලික මන් දැනුවත්ව නැහැ අපි ඉතින් වයින් එක කරන් ඉත චිල් එකේ බොමු ආ එහෙම කරමු මට නම් ඉතින් එන්න බැරි වෙයි මොකද විවාහ වෙන්නනේ ඉන්නේ ඉතින් මේ මිනිස්සයලන් ඉඳගෙන ඉන්න බෑනේ අනේ අතපය තියාගෙන ඉන්නේ නැහැ තට්ටු ගහනවායි මෙහි 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 මට නම් මට එන්න බැරි වෙයි හරි ආතරයි නේ රංජ ඔව් මට හරි ආදරෙයි ඉතින් මමත් හරි ආදරෙයි ඉතින් ඇත්ත කතා කරන කෙලින් කතා කරන මිනිහෙක් නේ මගේ ඉතින් හොඳ පරණ යාළුවා ඉතින් අපි ඉතින් හැමෝම ඔයාට ආදරේ පියුමි හංසමාලි මේ ඒකයි අපි ඔයාව ජොයින් කරගත්තේ අද එහෙනම් thank you so much ඔයා එනම් ගෙදර යන්න පරිස්සමෙන් thank you පිසු කන්න bye see you bye bye bye